ඉතින් කොහොමද හැමෝටම? ඉතින් ලංකා වාසීන් විදිහට අපි හැමෝම දන්නවා ලංකාව ජීවත් වෙන අපිට, ඒ වගේම පිටරට ජීවත් වෙන ලංකාවේ අයට මේ ගෙවුණු දවස් කිහිපය, පසුගිය සතිය හුඟක් දුක්බර සතියක් වුණා. ඉතින් ඒ වගේම තමයි ඒ සතියේ ඇතුළත අපිට ඔබලම හම්බෙන්න බැරි වුණා. ඒ වගේම අපේ YouTube, Facebook වගේ සමාජ ජාල ගොඩක් වාරණයට ලක් කරලා තිබ්බා පසු මේ ගෙවිච්ච දවස් කිහිපේ. ඉතින් මුලින්ම තත්ත්වය මේ වගේ තියෙද්දි මුලින්ම මේ වගේ දරුණු ඛේදවාචකයකට ලක්ුණු ලංකාවේ, අපේ ලංකාවේ ජීවත් වුණ හැමෝම, ඒ වගේම අප අතරින් වෙන් වෙලා ගියපු හැමෝම මේ වෙලාවේ ඉතාමත්ම දුකින් සංවේගෙන් සිහිපත් කරනවා. ඒ වගේම තමයි අප අතරින් වෙන් වෙලා ගියපු අයට ඒගොල්ලන්ගේ ආගමේ විදිහට ස්වර්ගය, නිර්වාණය ප්‍රාර්ථනා කරනවා. ඩැඩිස් රෙසිපි චැනල් එක වෙනුවෙන් මේ වෙලාවේ බොහොම කනගාටුවෙන්. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපිට මීට ඉස්සර කාලවලදීත් මේ වගේ දරුණු ප්‍රශ්න ප්‍රහාරවලට අපේ ලංකාව මුහුණ දීලා තියෙනවා, ලංකාව වැසියන් විදිහට අපි මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ප්‍රහාරයක් තමයි අපිට මෑත කාලෙත් මේ විදිහට සිද්ධ වුණේ. ඉතින් මේ සිද්ධ වෙච්ච වෙලාවේදී මුළු මහත්ලා ලංකාවාසීන් විදිහට ජාති ආගම් පසේ කළා අපේ ලංකාවේ ලංකාවාසීන් ක්‍රියා කරපු විදිහ ඉතාම ප්‍රශංසනීයයි, කලහකාරී නොවන විදිහට මේ තත්ත්වයට මුහුණ දුන්න විදිහ. ඒ වගේම තමයි තත්ත්වය සමතයකට පත් කරන්න මේ වෙලාවේදී ක්‍රියා කරන රණවිරුවන් අපි මේ වෙලාවේදී ඉතාමත්ම භක්ති ආදරෙන් මතක් කරන්න ඕන. ඒගොල්ලන්ට අවශ්‍ය ඒ ශක්තිය, ධෛර්යය මේ වෙලාවේදී ඒගොල්ලන්ට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම තමයි මීට අවුරුදු 10කට වගේ කලින් අපිට මූණ දෙන්න සිද්ධ වුණා වගේ දෙයකට තමයි අපිට අද මූණ දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි හැමෝම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු මේ ඇති වෙලා තියෙන තත්ත්වය බොහොම ඉක්මනින් සමතයකටපත් වෙන්න කියලා. ඉතින් අවසාන වශයෙන් මම ආයෙත් ප්‍රාර්ථනා කරනවා, දැන් සතියකට කලින් සිද්ධ වෙච්ච මේ ත්‍රස්ත ප්‍රහාරය නිසා විපතට පත් වෙලා ඉන්න සියලු දෙනාටම, ඒ වගේම අප අතරින් වෙන් වෙලා ගියපු සියලු දෙනාටම ඩැඩිස් රෙසිපි චැනල් එක වෙනුවෙන් ඉතාමත්ම ශාචිසය සංවේගය, ඒ ආගමේ විදිහට මම කලින් මතක් කරා විදිහට ස්වර්ගය, එහෙම නැත්නම් නිර්වාණය අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම තමයි මේ වෙලා තියෙන තත්ත්වය සමතයකටපත් කරන්න අපි අපිට පුළුවන් ඇති හැකි පමණින් උදව් වෙමු කියලා අපි හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම ඩැඩිස් රෙසිපි චැනල් එක වෙනුවෙනුත් කරන්න තියෙන ඕනම දෙයක් කරන්න ඉදිරිපත් වෙනවා කියලා මේ මොහොතේ ඔයගොල්ලෝ හැමෝටම ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි අපි එකවන් එකතු වෙලා හැමෝම මේ තියෙන තත්ත්වෙන් අපේ ලංකාව, ලක්මාතාව ගොඩ එන්න, අර කලින් තිබ්බ මීට සතියකට කලින් තිබ්බ ලස්සන විදිහට, සාමකාමී විදිහට තිබ්බ ඒ තත්ත්වයට පත් කරන්න එක වගේ එකතු වෙමු කියලා ඕගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම තමයි තිබ්බ සමාජ ජාල වාරණයත් අයින් කරපු නිසා මං හිතනවා ඉදිරියට ඔගොලොත් එක්ක එකතු වෙන්න අපිට ආයෙත් පුළුවන් කියලා. ඉතින් එහෙනම් අපි හැමෝම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු මින් ඉදිරියට මේ වගේ ඛේදවාචක, මේ වගේ දුක්මුසු පුවත්වලට අපිට ආරංචි නොවෙන්න, අපිට දකින්න ඇහෙන්න නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම තමයි අපේ අඳුරන කෙනෙක්, අපේ නෑදෑ හිතමිතුරෙක් මේ වගේ දෙයකට පත් නොවුණත් මේ දේවල් අහන්න දකින්න ලැබුණහම හරිම දුකයි, හරිම කනගාටුයි. ඉතින්
ඒක සාමාන්‍ය දෙයක් අපි ලංකාවාසීන් විදිහට හැමෝටම මේ දුක දැනෙනවා. ඉතින් මේ තියෙන තත්ත්වේ සමතෙකට පත් කරන්න අපි හැමෝම එකා වගේ එකතු වෙමු කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් මම නතර වෙනවා.